මොනවද ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙන බව මූණේ තියෙනවා ප්‍රශ්න කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්න රටේ නිසද ප්‍රශ්න තියෙනවා රටේ ප්‍රශ්න අපේ ප්‍රශ්න අපි උපත් කරලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න දැන් ගයි ආණ්ඩුව වැඩිපත් වැඩි කරා දැන් ඔබතුමා හිටියා ආණ්ඩුව වැඩි මේ වැඩිපත් අඩු කරපු ආණ්ඩුවේ ඔබතුමා ඇන්තිවරෙක් වගේ හිටියා දැන් ආයි වැඩි කරනවා असाधारण बद्दी බෝරටවල් ඍජුබදු වැඩි කරලා දෙන වක්‍රබදු වලට අඩුම ගණන් දෙක සම කරලා දෙයි. මොකද අපේ රටේ වක්‍රබදු ඍජුබදු වගේ හතර ගුරියක්. ඉතින් ඍජුබදු වැඩි කරගන්න තමයි ආණ්ඩුවට උපදෙස් දුන්නේ. ආණ්ඩුව ජාවාරම් කාර්යොත් එක්ක අර 2008 අංක 14 දන්න උපාය මාර්ගයේ ව්‍යවසාය පන්තහර ඩීල් දමමින් ධනපතියන්ට බදු සහන ලබා දෙමින් අහිංසක දුප්පත් මනතා මත වැඩබද්ද වරින් වර වැඩි කරමින් 108 112 වුණා 112 115 වුණා දැන් 118 කරා වැඩි લેසි මොකද අහිංසක දුප්පත් ජනතාවට බද්ධ ගාලා එකතු කරගන්නවා මහා ධනපතියන්ව ආණ්ඩුව විසින්ම බදුසාර ලබා දෙමින් නිදහස් කරනවා ඉතින් මේක නැති බැරි අයකින් අරගෙන ඇති හැකි අයට ලබා දීමක් ඒක වැරදි බදු උපාය මාර්ගයක් ලෝකයේ කිසි රටක් භාවිත නොකරන බදු උපාය මාර්ගයක් ඒ නිසා අයවැයෙන්වත් මේ උපාය මාර්ගේ නිවැරදි කරන්න කියලා අපි ආණ්ඩුවට කියන්නේ ඒ කියන්නේ එදා ගෝඨාභය මහත්ය කරපු දේ හරිද එතකොට නෑ අපි කියන්නේ වක්‍රබදු දැන් සමහර රටවල වක්‍රබදු තියෙන්නේ 5යි. අපේ ඉස්ලාම ඍජුබදු වැඩි කරගෙන ඒකෙන් ආදායම වැඩි කරගන්න ඕනි. ඊට පස්සේ වක්‍රබදු අඩු කරන්න ඕනි. දැන් ඍජුබදු ආදායම වැඩි වෙමින් තිබෙනවා. මම පෙන්නුවා පුද්ගල ආදායම් බද්දේ ඉලක්කය 160 ක ඉක්මවා යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එවැනි පසුබිමක තව තවත් ආදායම් බදු මේ බදු සාන දෙන එක නතර කරලා නැත්තම් අඩු කරලා මං කියන්නේ ක්ෂේත්‍රෝෂේ ලබා දිය යුතුයි. පුද්ගලයන් ඉලක්ක කරගෙන ගජමිතුරන්ට බදු සාන දීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නතර කරොත් මෙවැනි වක්‍රබදු වැඩි කිරීම අවශ්‍යතාවය මතු වෙන්නේ නැහැ. දැන් පසුගිය ආණ්ඩුවේ ගජමිතුරන්ට ඒක තමයි මම කිව්වේ 2008 සිට කරපු සියලුම බදු සාන පිළිබඳ තොරතුරු අපේ මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන සතියේ ඉල්ලා සිටිනවා. කවුද කරේ කියන එක නෙවෙයි වැදගත්. මොකද්ද කරේ කියන එක. කවුරු කරත් වැරදි දේ වැරදි. අපි ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ඉනොත් වැරදි දේට වැරදි කියන විදිහ තමයි අමිතිකම් වලින් අයින් කරේ. ඒ නිසා හොරකමක් මැරකමක් කරලා නෙවෙයි. අපිට ටිකක් පේන්න විදිහට රැගෙන දා බඩු ගෙවන්න පුළුවන් වෙච්ච දවස්වල බදු අඩු කරනවා දැන් බදු ගෙව ගන්න බැහැ ව්‍යාපාරිකයට තමයි දැන් බදු වැඩි කරනවා නෑ බදු ඒක තමයි ආණ්ඩුවේ වෙලේ බදු 108 දක්වා බදු අඩු කිරීමේ ආණ්ඩුවේ මම හිටියේ නෑ ඒක පැහැදිලිව කියන්න ඕනේ ඇමති මණ්ඩලයේ මම හිටියේ නෑ හැබැයි ඒක උපාය මාර්ග වශයෙන් වැරද්දා ඍජු බදු වලින් ආදායම වැඩි කරගෙන තමයි වක්‍ර බදු අඩු කරන්න ඕනේ දැන් මෙතන ඍජු බදු වැඩි කර ගැනීමට කිසිම පෙළඹවීමක් නැතුව ඒ පැත්ත අල්ලන්නේ නැතුව ඒක ඩීල් දා ගන්න තියාගෙන වක්‍රබදු හරහාම ආණ්ඩුවේ ආදායම් ඉලක්ක සපුරා ගන්න උත්සාහ කිරීම තමයි වැරදි ආර්ථික විද්‍යාත්මක තීන්දුවක් විදිහට අපි පෙන්වා දෙන්නේ. දැන් මේ IMF එක කොන්දේශෙත් නෑ වැරදි. IMF එක හැමදේම බිල් වගේ ආණ්ඩුව පෙන්නනවා. IMF එක කියන්නේ මොකද්ද කළ යුත්තේ මිස කොහොමද කළ යුත්තේ නෙවෙයි. ඉංග්‍රීසියෙන් කියනවා නම් what but not how. ඒ කියන්නේ ආණ්ඩුවට දීලා තියෙන බදු ඉලක්කය. මොකද්ද ආණ්ඩුවේ ආදායම මාර්තු 31 වෙනකොට රුපියල් බිලියන 650ක් විය යුතුයි ජූනි 30 වෙනකොට බිලියන 1300ක් විය යුතුයි ඒ 1300 එකතු කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේ ආණ්ඩුව මිසක් IMF නෙවෙයි ඒ ඉලක්ක සාධාරණයි මොකද අපේ ආදායම වැඩි කරගන්නේ නැත්තම් මේ ලෝකයේ සාමාන්‍යයෙන් ආණ්ඩුවක ආදායම ලෝකයේ සාමාන්‍යගත ආණ්ඩුවක ආදායම ජාතික ආදායමේ 24%යි අපේ රටේ 108%යි ඒ කියන්නේ ලෝක සාමාන්‍යයෙන් තුරින් එකයි. පවතින්න බෑනේ. අනිවාර්යෙන් බදු ආදායම වැඩි විය යුතු. ඒ කියන්නේ කිසිම තර්කයක් නැහැ. අපි ප්‍රශ්න කරන්නේ වැඩි කරන ක්‍රමයේ තියෙන අසාධාරණ. ඊයේ දීලා තිබ්බ කාල සීමාව තමයි සුරා බදු අය කර ගැනීම සඳහා ඒ සමාගම් වලට ඊයේ දුන්න කාල සීමාව ඉවරයි. ඒ වුණාට ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නවා කියලා තාම පේන්නේ නැහැ. ඒක තමයි මම මේ කිව්වේ මෙතෙක් කළ ඩීල් කියලා. දැන් බලන්න ඔය බදු ඔය බලපත්‍රේ ඒ අය මහජනතාව මේ ඉල්ලන්නේ ඒ අයගෙන් ඒ අය උපයාගත්ත ලාභය මත තියෙන බද්දක් නෙවෙයි සුරා බද්ද මේ අරක්කු බෝතලයේ විකුණන අවස්ථාවේ ජනතාවගෙන් සුරා බද්ද එකතු කරගෙන ඉවරයි එතකොට මේ අරක්කු කියන්නේ මත්පැන් සමාගම් කටයුතු කරන්නේ ආණ්ඩුවේ බදු එකතු කරන නියෝජිතෙක් විදියට උද බෝතලයේ විකුණනකොට ජනතාවගෙන් ගන්නවා අරගෙන මේ තක්කඩි සමාගම් ටික
ඒක ආණ්ඩුවට දෙන්න නැතුව තමන් තියාගෙන ඉන්න. ඒතර ආණ්ඩුව ඒගොල්ලොත් එක්ක පෙම් කරමින් පෙම්බස් දෙඩමින් අනේ ගෙවා ගන්න බෑ නේද? අපි තව කල් දෙන්නම් වාරික වශයෙන්වත් ගෙවන්න. යකෝ මේ ඉල්ලන්නේ උන්ගේ සල්ලි නෙවෙයි. ජනතාවගෙන් එකතු කරගත්ත ආණ්ඩුවේ සල්ලි. ආණ්ඩුවේ සල්ලි දෙන්නත් ආණ්ඩුව ධන ගාලා අය දිනවා. මේක මහා එහෙම කරන්න හේතුවක් තියෙනවා. එහෙනම් ඒ කොට ඒ මුදල් වලින් කොටසක් කාගෙන් සාකුල්ට වැටලා ඇති කියන සාධාරණ සැකේ අපිට ඇති වෙනවා. ඒ නිසා අපි කියන්නේ හෙටම ওই බලපත්‍ර අවශ්‍ය කරන්න. අපූරුවට සල්ලි ටික එකතු වෙයි. ණයක් අරන් අර කට්ටිය සල්ලි දෙයි. ණයක් ගන්න ඕනේ නැහෙනි. මොකද මේ ජනතාව එකතු කරගත්ත සල්ලි නිල්ලන්නේ. දැන් අපි ගත්තොත් ලාභ මත ඉල්ලන බදු තියෙනවා. ඒවා ඒ අය උපය ගත්ත මුදල ඉල්ලන්නේ. ඒතර ඒ උමත් මුදල සමහර වෙලාවට වත්කම් විදියට තියෙන්න පුළුවන්. නමුත් මෙතන මේ ඉල්ල එක ආණ්ඩුව ඉල්ලන්නේ දැනටමත් බෝතල විකුණලා ජනතාවගෙන් අය කරගෙන තියෙන මුදල. එතකොට ජනතා මුදල් ආණ්ඩුවට අයිති මහජන මුදල් මේ සමාගම් තමන්ගේ පෞද්ගලික පරිහරණයට අරන් තියෙනවා. හරිනම් බලපත්‍ර අහෝසි කරලා මහජන මුදල් අපහරණය පිළිබඳ හිරේ දාන්න ඕනේ උන් ටිකට පෙම්බස් දෙඩමින් ආණ්ඩුව ඉන්නෝ. ඩීල් එකක් නැද්ද? ඒකම නේද හැමතුමා? දැන් බාලාවස සම්බන්ධයෙන් ඊයේ අධිකරණ හොඳ තීන්දුවක් හම්බුණා. ඒත් ඒකේ කතාබහට ලක් වෙනවා තෝරු මෝරු ඉතිහාසය තමයි මේ දැනට අහුවෙන්නේ කියලා. अनिवार्यम लंकावे औषध जावारम दवंत अर्बुद औषध नियामन अधिकारी अट मे स्रटे जनतावगे गौरव दिनागत वैद्यवरे वैद्य आनंद विजय क्रमत्व पत्कलो मे औषध आनायने बेन दूषण पिलिबंद निशी अवधान यमुवे विकलापि बलापुर सागत दैस दल्वा बलासिटिनो थिंक मुखद मे दूषण अनिदूषण भयानक जनता जीवित समय से शनिको मे प्रश्न विचित इवगेम सामट मे हाल मे सुन कल महामाद्य सदर्शन पात्र उन्ना हुरुला तोरमूर वीरागनी व्यायाम तीन पुलो मैं दें सामज मध्य जनता हिताम अवधि सा विन दूसर से हमने का न्याय के लिए अभी विश्वासकान